आयुभवान मम वैद्य रुक्षान बेलन मेम मे अवस्था वेदी यम किसी प्रश्न घट मुहूर्ण दीलती है न्यूज अध्यक्ष का खुलम जाति का रोहल वशेन यम किसी प्रश्न घट मुहूर्ण दीलती है निशा ए मट्टमें तमय मम्मे अद प्रेस कॉन्फरेंस एक तीयानी ඇත්තටම කියනවනම් මම කටයුතු කරේ එක්තරා සේවක පිරිසක් වෛද්‍යවරුන්ට ඩැට් දීමනාව 35,000ක් දුන්නා කියලා රජය ගත්ත තීන්දුවට රජය දුන්න තීන්දුවට රාත්‍රියේදී දුන්න තීන්දුවට කැබිනට් මණ්ඩලයේ ලබා දුන් තීන්දුවට පහුවෙන්දා උදේ 6:00 සිටම වැඩවර්ජනය කරලා ඒක එරෙහිව වැඩ කිරීම නිසා රෝගීන් ජනතාව ඉතාමත් අපහසුතාවයට පත් වුණා. හිතන්න රාත්‍රියේ තීන්දුවක් ගන්නවා, රාත්‍රියේ කිය වැඩවර්ජනය කරන්න තීන්දුවක් ගන්නවා, දැද්දීමනාව දෙන්න රාත්‍රියේ තීන්දුව ගන්නවා, උදේ 6 ඉඳලා ස්ට්‍රයික් කියලා කියනවා. එතකොට රෝගීන් ජනතාව අපහසුතාවයට පත් වෙච්ච ප්‍රමාණය කියා නිම කරන්න බෑ. සැලසුම් කළා තිබ්බ ශල්‍යකර්ම ක්ලිනික් සමහර රෝගීන් එනවා ලොකු දුර පළාත්වල ඉඳන් ක්ලිනික් එකට බොහොම අමාරුවෙන් දිනගන්නේ ශල්‍යකර්මයකට බොහොම අමාරුවෙන් දිනගන්නේ මේ ඔක්කොම බලා ඉන්න බැරි තැන මම කිව්වා මේ වැඩේ කරන්න එපා කියලා. මම කිව්වේ ජාතියේ අපේ වැසියන්ට මේක මේ ආකාරයෙන් මේ විදියට දඬුවම් කරන්න එපා. යම් කිසි හේතුවක් මත ජනතාව විශේෂයෙන් රෝගී ජනතාව අපහසුතාවයට පත් වෙනවා නම් මම එතන නැහැ කියන එකයි මං කියන්නේ. මම ඉන්නේ වෘත්තීය සමಿತಿ වැඩවර්ජනය නොකර ජයග්‍රහණය කරන්න ඕනේ කියන ඉල්ලීම් ජයග්‍රහණය කරන්න ඕනේ කියන මතේ. ඒක තමයි වෛද්‍යවරු මොනවට පෙන්නලා දුන්නේ. මම හිතනවා ඒක තමයි විය යුත්තේ. නමුත් මේ අද සෞඛ්‍ය අමාත්‍යංශයත් මං හිතන්නේ සෞඛ්‍යයේ ඉන්න උසස් නිලධාරිත් අර අපි ඉංග්‍රීසියෙන් පොතක් ලිව්වොත් ඊසි ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා පොතක් ලිව්වොත් මේකේ තියෙන්නේ කටහඬේ බලයට පරිපාලනය කෙරෙනවා. ඒ කියන්නේ 200ක් එකතු වෙලා කිව්වොත් මෙයා එලවන්න කියලා එලවනවා. හැබැයි ඉතුරු 11,000න් 10,700ම පොඩ්ඩක් නිහඬව වගේ හිටියොත් අර 300ගේ හඬ තමයි ප්‍රබල. ඉතින් ඒ තත්වයෙන් තමයි තීන්දුව తీරන ගන්නේ. හැබැයි මම එකක් කියනවා, මම නම් විශ්‍රාම යන්නත් ලෑස්තියි. මගේ විශ්‍රාම වයස දැන් 55 ලැබලා තියෙන්නේ. මට අවුරුදු 28ක සේවා කාලයක් තියෙනවා. මේ රාජ්‍ය සේවයේ ඉඳීමේ හරයක් නැහැ. මොකද රට අරාජිකයි. රටේ සිවිල් පරිපාලනය බල්ලට ගිහිල්ලා රටේ මේ බලධාරීන් ඉන්නේ මේවට මොකද්ද කියන්නේ මේ ඊසි ඇඩ්මිනිස්ට්‍රේෂන් පොඩි අර කියන්නේ අත්පොතක් හැදුවත් කොහොමද පරිපාලනය ලේසියෙන් දැන් මේකේ මේ වෙන විට ගැසට් පත්‍රිකාවක් අතිගරු ජනාධිපතිතුමා ප්‍රබල අත එකක් ගහලා තියෙනවා මේ ස්ට්‍රයික් කරන එක තහනම් කියලා, නැත්නම් සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් කියලා. නමුත් ඉතින් මේ මොනවාද පහුගිය දවස් දෙකේ කරේ කිසිදු පැමිණිල්ලක්වත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මේ පිළිබඳව නීතිය කඩකිරීම පිළිබඳව දාලා නැහැ. හැබැයි ඉතින් ඊසි ඇඩ්මිනිස්ට්‍රේෂන් ක්‍රමයේ හැටියට මොකටද පැමිණිලි දදා ඉන්නේ? මොකටද මේවා කරන්නේ? ඩොක්ටර් බෙල්ලනව පොඩි ට්‍රාන්ස්ෆර් එකක් දුන්නාම වැඩේ ඉවරයිනි කියලා හිතන සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිස් බහුතරයක් ඉන්නවා. මේ මගේත් එක්ක තියෙන තරහකට නෙමෙයි, මගේත් එක්ක තියෙන මේක නෙමෙයි ඊසි ඇඩ්මිනිස්ට්‍රේෂන්. ඒ අනුව මේ රටේ මෙච්චර ගල් උනේ කරාපිටිය රෝහලේ උනේත් මහරගම රෝහලේ පරිපාලන නිලධාරියෙකුට උනේත් අද ගුටි ගන්න මේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය කියලා කියනවා, සුළු සේවකයෝ කියලා කියනවා, සෝරි සමාවෙන්න සේවකයා සුළු වුණාට සේවය සුළු කියලා නෙමෙයි මම මේ කියන්නේ. සේවකයා සුළු, ඒක තමයි පොතපතේ ආයතන සංග්‍රහයේ තියෙන වචනය. ඒ අනුව මේ
මේ සුද්ද විසින් හදලා තියෙන මේ ආයතන සංග්‍රහයේ තියෙන වචන ඒක ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඒක ભેද බින්න කරවලා තියෙන්නේ මම නෙමෙයි. හැබැයි ඒ අනුව සුළු සේවකයන්ගේ අනසක යටතේ වෛද්‍යවරුන්ට ඉන්න මාර්ගය හදලා තියෙන්නේ මේ මෙච්චරකල් මේ සුළු සේවකයන්ට ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජයග්‍රහණය නැත්තම් පන්නරය නිසා. හැබැයි ඒ තව දෙයක් කියන්න ඕනේ මම මේ 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 පිරිස මේක මේ අදයේ අතිවෙච්ච තත්ත්වයක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ අපේ දැන් ගත්තොත් සෞඛ්‍ය බල ලොක්කෝ ඒගොල්ලට ඕනේ ජනතාවත් එක්ක නෙමෙයි ඉන්න. ඒගොල්ලෝ ඇවිල්ලා ජනතාව විරෝධී. හැබැයි ඒගොල්ලෝ ඕනේ වැඩි හඬට සවන් දීලා අර වැඩි සද්දේ දැන් අර පාර්ලිමේන්තුවේ මොකද්ද පනතක් සම්මුතු වුණේ වැඩි සද්දෙට කියලා ඒ වගේ සද්දෙට මිසක් අර මේ අර නිහඬව සිටින බලා සිටින වැදගත්කමින් සිටින සෞඛ්‍ය සේවකයන්ට සෞඛ්‍ය ශේෂ්ත්‍රයට කිසිම තැනක් නැහැ මේ වෙද්දි. ඒ නිසා ඇත්තටම කියනවා නම් මේක මේ මෙතනින් මං හිතන්නේ ඉදිරියට වෛද්‍යවරුන්ට යන්න තැනක් තියෙනවා කියලා අපි කල්පනා කරලා අපි බොහොම මේ කල්පනා කරලා හිතනවා. මම නම් වෛද්‍යවරයෙක් වශයෙන් දැන් ලෑස්ති විශ්‍රාමයන්. හැබැයි විශ්‍රාම ගිහිල්ලා මේ සටන් පොඩි වෙනත් මුහුණුවරට ගන්නවා. මුලින්ම කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉන්න ඔය ඊසි ඇඩ්මිනිස්ට්‍රේෂන් කරන අයට මම හොඳ මේ කොහොමද ඇඩ්මිනිස්ට්‍රේෂන් කළ යුත්තේ කියන එකට ක්‍රියා කරන්න වෙනවා. හැබැයි මම කියන්න ඕනේ මේ මොනවාද මේක මෙහෙමයි මේ අපි ගොඩාක් දුරට කල්පනා කරන දෙයක් තමයි මෙහෙම සෞඛ්‍ය ශේෂ්ත්‍රයක් දුවන්න පුළුවන්ද කියලා. ජනතාවට අබසරණයිනේ. ජනතාවට කිසිදු පිළිසකරක් නැහැ. හැබැයි ඒක තමයි මේ පරිපාලනයේ තියෙන දක්ෂකම. ඔගොල්ලෝ දන්නේ නැති වුණාට මොකද්ද මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ? ඇයි සුළු සේවකයන් කිව්වහම තරහ යන්නේ? දැන් ඉස්සර සුළු සේවකයෝ කියලා අපේ බඳවගත්තනේ. ඒ අය විභාගවලට මුහුණ දීලා, ඒ අය ටොයිලට් පවා හොදලා ලස්සන්ට වැඩ කරගෙන හිටිය ශේෂ්ත්‍රයක් නේ මේක. හැබැයි ලෙඩ්ඩුන්ගේ හැම වැඩක්ම කරලා දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙතන ඒගොල්ල අකමැති මේක පිළිගන්න. මොකද ඔය දේශපාලඥයෝ ඉන්නවනේ. දේශපාලඥයෝන්ගේ ලේකම්වරුන් ඔය එක එක්කෙනා හෙන්චයියෝ තමයි මේ රස්සාවලට දාලා තියෙන්නේ පහුගිය අවුරුදු කීපේ. ඒතොර ඒ රස්සාවලට දාද්දී දේශපාලන හෙන්චයියන්ට මේ අය ලක්ෂ දෙක තුන ගෙව්වා අල්ලස් මේ රස්සාව ගන්න. ඒගොල්ලෝ කිව්වේ උගලා බයෙන්න එපා, උගලට හොඳ රස්සාවක් අපි දෙන්නේ, ස්පිතාලට එල් දෙනවා, පෙන්ෂනුත් හම්බෙනවා. මේ රස්සාවේ උගලට තියෙන නිකන් ඔය ඔෆිස් වල කාර්යාලවල වැඩ කරන්න විතරයි. ඒ නිසා මේ ඔය මුකුත් මේ ලෙඩ්ඩුන්ගේ අපිරිසිදු අසුචි මුකුත් අත ගන්න නැහැ. උගලට තියෙන්නේ හොඳ ක්ලාර්ක් ලෙවල් එකේ ජොබ් එකක් කියලා. ඉතින් මේ මිනිස්සු ආවේ ඒ අසරණ අපේක්ෂාවෙන්. හැබැයි ආවම රෝහලේ කාර්ය මේ ඩියුටි ලිස්ට් එකේ නැත්තම් තියෙන්නේ ඩියුටි එක හැටියට වෙන වැඩ. ඉතින් මේකෙදි තමයි ඒගොල්ලෝ කියන්නේ පුන පුනා කියන්නේ අපේ සේවය සුළු සේවකයන් කිව්වහම අපි කොහොමද සමාජයට මුහුණ දෙන්නේ? අපි කොහොමද සමාජයට මුහුණ දෙන්නේ කියලා අහන්නේ. ඉතින් ඒකට මම මොනා කරනද? රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනවල ආයතන සංග්‍රහයේ තියෙන මේක සුළු සේවක කියලා සහ විධායක සේවකයෝ කියලා කට්ටි දෙකොට්ටාසයක් ඉන්නවා. ඒ ભેදය ඇති කරලා දෙන්නේ මම නෙමෙයි, ඒක පොතපතේ රාජ්‍ය සේවයේ. හරි, ඉතින් ඒක අකමැති නම් මම හිතනවා මේ සියලුම අයට අපි මේ අමාත්‍යංශය හරි දක්ෂයි මේ ප්‍රශ්න විසඳන්න. ඒගොල්ලෝ මේ කෙලින්ම මේ විධායක ශ්‍රේණියේ සුළු සේවකයන් කියලා හදන්න නමක්. විධායක ශ්‍රේණියේ මාණ්ඩලික ශ්‍රේණියේ සුළු සේවකයෝ. අන්න එහෙම හදලා ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් උත්සාහ කරන්න. ඒ වගේම මට ට්‍රාන්ස්ෆර් එකක් දෙන්න අවශ්‍ය නම් දෙන්න. මොකද මෙහෙම තමයි රටේ අපි හිතනවා මේ ජනතාව රෝගී ජනතාව වෙනුවෙන් කතා කරපු මනුස්සයට හොඳවයින් එකක් දෙයක් විය යුතුයි. ඒ තමයි මේක කියලා පෙන්වන්න එක මං ඉතාමත් සතුටින් බාර ගන්නවා.